അത് അപ്പി അവരുദ്ധക്കട്ട് ഇത്ര പാസേ ഫിസിക്കലി അപ്പേ ദഹം പാസല പട്ടാങ്കത്ത മെച്ചുറക്കാൽ സൂം മെഹിം തമ്മെ ഹെമസിന് ഫുരാദമ ഇംഗ്ലീഷ് മീഡിയം ദമ്മ സ്കൂളിലേക്ക് കറകിനകി ഇപ്പൊ അത് ലമായി മുനകെ ഹുണമേ തീക്ക ലമായിൻ്റെ തരി സത്തുട്ടാക്ക് ഇപ്പൊ അവരുടെ ദാസേ ദാഹത്തെ ലമായി ടിക്ക തമ്മ ഹിട്ടിയേ ಮಗೆ ಕಾಂತಿ ಏಗೋಲು ದಿಹ ಬಾಲನ ಕೂಟ ಮತ ಮತಕ್ಕೊನಿ ತಾವ ಇದಿನ್ ಟಿಕ ಕಾದಕ್ಕೆ ಮೇಗೋಲು ಅವ್ರದ್ದು ದಹ ಆಟಾಯಿ ವ್ಯಾಧಿ ಹಿಡಿಯ ತಿಂಗ್ ಮತ್ತೆ ಇತನ ಇಲ್ಲ ಮೈಂಡ್ ನಿಧ ಹಸಿತಿ ವಿಧಾನ ಪಡ್ಡ ಕಥಾಕ್ರೆ ಮೈಸನ ಮೆಹುವೆ ಒಗಲು ಒಗಲ ಒಬ್ಬಟ ಯಮ ಕವಶ್ಯ ಕೆಲ ಹಿತ್ತಲ ಯಾಮ ಕಿಸಿದ ಕಲ್ಲ ತೇನ ಮಂಗಿಕ ವಿಸ್ತಾರ ಕರೆ ಮೆಹಿಮಾಯ್ದೆ ಅವುಗಳು ಇಸ್ಕೋಲೆ ಅನ್ನವಾನಿ ಇಸ್ಕೋಲೆ ಅನ್ನ ಗತ್ತೆ ಅಮ್ಮ ತಾತ ಕೇಪನಿ ಸಾ ಇಂಥ ಹೇ ಶಿಷ್ಯತ್ತೆ ಓ ಲೆವೆಲ್ ಎ ಲೆವೆಲ್ ಇಂ ಬಹುದುರಟಿತೆ ಏಕ ಹಮೋಮ ಕರ್ಣದೆಯ ದೆಮೋಪಿಯಾನ್ ಕಿಯನ ನಿಸ ಕರ್ಣದೆಯ ಹಂ ಪಾಸಾರೇನೆ ತೆಮ ತಮ ಸ್ಪೋರ್ಟ್ಸ್ ಕರ್ನೇವಾ ಮ್ಯೂಸಿಕ್ ಚಿತ್ರ ವಸೇರುಮದೆ ಗುಡಕ್ಕರಾರೆ ತಿಂಗ್ ಹೆಮ ತಮ ಕೆರೆನಿ ತಿಮಂಗೆ ಹುವೆ ದಂಡ ಮನಹರಿ ಒಬ್ಬ ಹಿತಲ ಕರ್ಲ ತಿಯನು ඉතින් නමෙක් දෙන්නේ කිව්වා මං අහන සින්දු මට ඕනේ මං අහන්න හොඳ වෙරි ගුඩ් කොතනකින් හරි පටන් ගන්න තව ළමෙක් මම ටීවී බලනකොට මට ඕනේ තමයි කරණිත් ඇත් කිව්වා ඒක එහෙම තමයි ඉතින් හරි කොහොඳයි ඉතින් මං කිව්වා දැන් ඉතින් 18ක් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මොකද ඡන්දි දාන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් හම්බ වෙනවා නමුත් ඊට වඩා දෙයක් තියෙනවා වැඩි හිටියෙක් වෙනවා කියන එක මම ගන්න පොඩි විස්තරයක් කරා ඉතින් මම ඉතින් මේක කරන ගමන් හිතේ මේ මටවත් නැති දේවල් තමයි මම අනිත් අයද කියන්නේ මම කොහෙද වැඩි හිටියෙක් වුණාම සාමාන්‍යයෙන් අවම වශයෙන් තියෙන්න ඕනේ self control තමන්ව පාලනය කරන්න පුළුවන් හැකියාව නැත්නම් ඉතින් හැංගීම් බර වෙලා ඒව පස්සේ යන්නේ ඉතින් ගොඩක් කරා ඉතින් සාමාන්‍යයෙන් නම් මං කරන දේවල් විතරයි අනිත් අයට කියන්නේ තිය අද self control ගැන කතා කරාට මගේ self control බොහොම අඩුයි පැණි රස වගේ දේවල් එක බලනකොට නමුත් ගොඩවරේක් හැටියට ඉතින් මේ ළමයිට මේවා කියලා දෙන්නත් ඉතින් self control එතකොට discipline විනය credibility reliability ඉතින් ඔකට තාදී ගුණය කියලා කිව්වේ දවසට බුදුහාමරෝ කියපු දේ කරා කරපු දේ කිව්වා එනිසා ක්‍රෙඩිබිලිටි එකක් තිබුණා රිලයබිලිටි එකක් තිබුණා ඒ වගේම ඉතින් මිත්‍රශීලී බව කරුණාව ඉවසීම අනිත් අය මොන මොන අඩුපාඩු තිබුණත් ඒගොල්ලන් ඇක්සෙප්ට් කරන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට කෙටියෙන් කිව්වොත් ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්නේ ඒගොල්ලන් වෙනස් කරන්න යන්න හදන්නේ නැතුව ඉතින් මේ සියලු දේ කරන්න නම් මම කියන ඒ ප්‍රතිරූපය දකින්න ඕනේ. මං ඒ ළමයින් ගහුවේ මම දැකලා තියෙනවා. මං කොබද ඔබ කන්නාඩියෙන් පේනවා ඇති කියලා බැලුවාම. නමුත් ඊට වඩා කන්නාඩියෙන් පේන දෙයට වඩා ඔබ ඔබව හරියටම දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපිව බලා ගන්න නම් මොන හරි ප්‍රශ්නයක් එන්නේ. යම් කිසි ප්‍රශ්නයකදී තමයි අපිට පුළුවන් හරියටම අපේ ඉවසීම කොච්චරද කියලා බලගන්න. අපේ කරුණාව කොච්චරද කියලා බලන්න. අපේ මිත්‍රශීලීත්වය කොච්චරද කියලා බලගන්න. ඒ වගේ අභියෝගයක් මොන හරි එන්න ඕනේ. ඉවසීම අවශ්‍ය තැනක් තියෙන්න ඕනේ. කරුණාවන්ත වෙන්න අවශ්‍ය තැනක් තියෙන්න ඕනේ. මිත්‍රශීලී වෙන්න අවශ්‍ය තැනක් තියෙන්න ඕනේ. ඉතින් මේ මම දැකීම මං හිතේ අද එතන ධම්ම ටෝක් එකෙත් මේක කතා කරන එක හොඳයි කියලා. මාව දැකලා තියෙනවා. මම දැකීම. ඉතින් මම මේක මේ ළමයින්ට මෙහෙම පැහැදිලි කරේ. දැන් අපි හැමෝටම තියෙන මේ self image එක. මම කියන ප්‍රතිරූපය. ඒ ප්‍රතිරූපය හොඳට පේන තැන් තියෙනවා ජීවිතේ. ළඟ පුරුදු වෙන්නේ පේන තැන් වලදී මෙන්න මම. මොකද මම කියන ප්‍රතිරූපයේ පිටිපස්සේ තමයි මෝහය කියන එක තියෙන්නේ. ලෝභ දේශ මෝහ කියන roots තුන. ඒ ළමයි කටපාඩමින් දන්නවා ඉතින්.
පොඩි කාලේ හිම අපි ධර්මය ඉගෙන ගන්න එක විභාගය පාස් කිරීම සඳහා කටපාඩම් ඉගෙන ගන්න දෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ. මෝහය කියන්නේ මේ මම කියන ප්‍රතිරූපයත් එක්ක එන දෙයක්. මෝහය තියෙන තැන තමයි ලෝභය ද්වේෂය තියෙන්නේ. ඒ ප්‍රතිරූපයත් එක්ක තමයි මේක තියෙන්නේ. ඉතින් කොහොමද මේ ප්‍රතිරූපය බලාගන්නේ? මේ ප්‍රතිරූපය බලන්න පුරුදු වුණාම ජීවිතේ හරි ලේසි. මොකද අපට වරදින සියලුම තැන්වල මෙන්න මේ මෝහය තමයි මුල. අපට වරදින සියලුම තැන්වල. ඉතින් වරදින සියලුම තැන් කියන්නේ මොකද්ද? අපේ ධාර්මික විදිහට ජීවත් වෙනවා නම් යහපත් වචන කතා කරලා යහපත් දේවල් හිතලා යහපත් ක්‍රියාවල යෙදෙන්න ඕනේ. එහෙම කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් තරහ ගිහිල්ලා හරි දුක හිතිලා හරි වෙන යම් කිසි ඉමෝෂන් එකක් කරහා කියන කරන දේවල් ධර්මයට අනුකූල නොවන්නේ මෙන්න මේ මෝහයත් එක්ක එන හැඟීමක් නිසා. ඉතින් කොහොමද මේ මම දකින්නේ? ඉතින් මං කව දැන් ඔන්න සමහර දේවල් තියෙනවා. අන්න එතනදී ඔබ සෝදිසියෙන් හිටියොත් ඔබට ඔබ දකින්න පුළුවන්. මං කව දැන් ඔන්න උදාහරණයක්. දැන් කවුරු හරි ඔබට කියනවා ඔහොම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා අවවාද දෙන්න. එතකොට එතනදී ඔබේ උත්තරය නම් ඒ මගේ හැටි. ඒ මම එහෙම තමයි. ඉතින් අන්න එතනදී ඔබ කලින් ඔක ගැන කල්පනා කරලා තියෙනවා නම් අන්න එතනදී අපිට ඔබව බලන්න පුළුවන්. අන්න මානේ. ඒ මගේ හැටි. මම එහෙම තමයි. ඉතින් ගොඩක් අය මට කියනවා මම හරි සෙන්සිටිව් නේ. හරි. මට හරිද දුක හිතෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට කියනවා ඔයා විතරක් නෙමෙයි. හැම මනුස්සයම සෙන්සිටිව්. හැම මනුස්සයෙක්ම දුක හිතෙනවා. ඇයි ඔබ හිතන්නේ ඔබ සෙන්සිටිව් කියලා? නෑ මට අනිත් අයට වඩා දුක හිතෙනවා. මම එහෙම කන්නේ. හැමෝටම දුක හිතෙනවා. මෝටම හිතරිතෙන ඔබට විතරක් යම් කිසි විශේෂ දෙයක් වෙන්න විදිහක් නැහැ. ඉතින් අන්න එතන තමයි මානේ. මගේ හැටි මගේ හැටි එහෙම තමයි කියවම අනිත් බිලියන 7ක මිනිස්සු ඉන්න ඒගොල්ලෝ වගේ නෙමෙයි මම. ඒ මගේ හැටි. ඉතින් අය මානේ කියන එක තමයි ඇරගන්ස් කියන්නේ. ඒක වැඩි වුණාම තමයි කියන දේ අහන්න ඇත්තේ. දැන් ඉතින් කියන දේ අහන්න ඇත්තේ දැක්කනේ වෙච්ච දේවල් වල හැටි. කියන දේ අහන්න ඇත්තේ ඉතින් දැන් අපිට ඒක අනිත්‍යයගේ පේනවා. මෙන්න මෙයා නම් කියන දේ අහන්නේ. මේ ප්‍රශ්නේ තියෙන එක අපිට අපේ තියෙනවා. ඒතකොට තමයි අපිට හරියට මේ ධර්ම මාර්ගය යන්න පුළුවන්. තව තැනක් තමයි මේ මම දකින්න පුළුවන්. එයා කවුද මට එහෙම කතා කරන්නේ? Who does he think he is? How dare she speaks to me like this? අන්න තව තැනක්. ඉතින් මගේ ළමයින්ට කියදැන් මේ ළමයි ඉතින් මේ ගෙවල් වල ඉන්න ළමයින්ට දැන් අම්මා හැම මොනා හරි ඔයාට අවවාදයක් දෙනකොට ඔයාට හිතෙනවද? එයාට පිස්සු. අර ඔක්කොම ඔලුව වෙනවා. එහෙම හිතලා තියෙනවා. ඒ පාර වංක තාත්තා හැම අවවාදයක් දෙනකොට එයා මොනාද දන්නේ මං ගැන? එහෙම හිතලා තියෙනවා. කට්ටියක මං කන්න. එහෙම ඊළඟ සැරේ එහෙම අම්මා ගැන එහෙම හිතනකොට තාත්තා ගැන හිතනකොට අන්න මම බලන්න පුළුවන් තැනක්. මම දකින්නට. අන්න මානේ. ඊළඟට තව තැනක් තමයි කවුරු හරි දැන් ඉතින් ඔන්න ආදරෙන් ළඟට ගාරගෙන ඉතින් ඔබට අවවාද දෙනවා. ඒතර ඔබ ඉතින් තේන්න ඔළුව වනවන ඉන්න ඇතුලෙන් ඔබ හිතනවා අනේ මෙයා මොනාද අනේ දන්නේ. එහෙම හිතලා තියෙනත් තත්ත්වයකෝ අන්න මම බලන්න පුළුවන් තව තැනක්. මම දකින්න එතන අන්න මානේ. මම කියන්නේ මේ හැමෝම කියන දේ අහලා හැමෝම කියන දේ කරන්න කියලා. නමුත් කවුරු හරි යමක් කියනකොට ඔබට හිතෙනවා නම් අනේ මෙයා මේ මොනාද දන්නේ මෙයා මේ ඩොඩෝන මෙයා මේ කියෝනවා කියලා අන්න මානේ එච්චරයි මානේ අඳුරගන්නයි මේ ඕනේ මම දකින්න. එතකොට අද දැන් මේ භාවනා වෙලාවේදී මං හොඳට මාව බල බල හිටියේ. කොහොමද මාව බල බල හිටියේ? දැන් මේ දැන් තමයි කරන්ට් ආ. එතකම්ම කළුවරේ. කළුවරේ ඉන්නකොට ඉතින් හරි රස්නේ. ඉතින් පහුගිය දවස්වල ඉන්දියාවේ මිනිස්සු රස්නේට මලා කියලා ආරංචිනේ. මට හිතුණා මෙහෙම වෙන්නේ ඉතින් මැරෙන්නේ නැත්. මේක පුදුම රස්නේ. මිනිස්සු මැරෙන කහද දෙකට. ලංකාවෙත් ළඟදී මිනිස්සු මැරෙයි මේ රස්නේටම කියලා. ඉතින් එතකොට මේ අපේ ශරීරයට එහෙම මේ කියන තරම් ලොකු රස්නියක් තිබුණ නැහැ. ඇත්තම කියනවා නම් නමුත් ඒක ඒ දැනෙන හැටි නේ එතනදී. ඒ දැනෙන්නේ කුහුම්බියේ කන වේදනාව
උනා වගේද දැනෙන්නේ? කීයතකින් කපනවා වගේ දැනෙන්නේ. ඇයි ඒ? මම නිසා. මම අකමැති දෙයක් නිසායි ඒක වෙන්නේ. ඇත්තම කියනවා නම් ඒක එහෙම මහ ලොකු රස්නයක් නෙමෙයි. ඉතින් මෙහෙම ඇඟපතින් දාඩිය වැක්කෙන් රස්නයක්. ඒ ඉතින් අපේ රටේ ආර්ද්‍රතාවය කොහොමත් වැඩි ඉන්නේ. ආර්ද්‍රතාවය වැඩි වුණාම දාඩිය දානවා. ඉතින් ඒක හරි uncomfortable. ඉතින් ඕක මේ රටේ ඉතින් අපි ඉඳලා තියෙන සෑහෙන කාලයක්. ඉතින් ඕක මේ අලුත් දෙයක් නෙමෙයි. එතන වෙන්නේ මේ ශරීරයට මගේ කියලා හිතාගෙන අසීමිතව ආදරය කරන දැන් මේ ශරීරයට පොඩ්ඩක් අපහසුව දැනෙච්ච ගමන් ඉතින් ලොකු අවුලක් දැන් මේ මට අන්න මම බලන්න පුළුවන් හොඳ තැනක් ඒක මේ දැන් මේ කරන්ට් යන එක හොඳ වැඩක් නෙමෙයි. නමුත් අජාන්චා හාමුදුර හැමතිස්සම කියන්නේ ප්‍රශ්නයකදී තමයි ඇත්තටම ධර්මය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ කරන්ට් යන වෙලාවේ අපි ධර්මය තේරුම් ගන්න උත්සාහ කරමු. මේක හරහා තියෙන අපිට තියෙන නොඑක් ප්‍රශ්න අපහසුකම් අභියෝගත් එක්ක නැත්තම් ගියයි මේ කඩේ යනවා කියලා එහෙම දෙයක් නෙමෙයි. ප්‍රශ්නයක් වෙනකොට තමයි තේරෙන්නේ. දැන් මේ කරන්ට් යන වෙලාවේ තමයි මටත් තේරෙන්නේ මගේ ඉවසීමේ තරම, මගේ ශරීරයට මම කොච්චර ආදරේ. මට යම් කිසි පොඩි අපහසුාවක් ආවම ඉතින් ඉන්දියාවේ රස්නේ මැරෙන අය පව මතක් වෙනවා. ඉතින් එහෙම මැරෙන තරම් රස්නයක් නෙමෙයි මේ. ඒක දැනෙන්නේ නිකන් ඒ විදියට. එතන අන්නේ ඒ තැන් වල තමයි මම දකින්නවා. ඊළඟට ඉතින් මේ ගෙයි ඉන්න ජනතාව දිහා බැලුවම විවිධාකාර වයස්වල කට්ටිය ඉතින් දාඩිය දාගෙන හාස්සුස් දාගෙන ඉන්නකොට මොහොතකට මේ මගේ ප්‍රශ්න අමතකලා ඒගොල්ලෝ දිහා බලනකොට මට හිතෙනවා ඉතින් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට. දැන් මේක මේ තමන්ගේ ප්‍රශ්නයක් විදිහට දකින්නවල දැන් මේක අමාරු. දැන් අනිත් අය දිහා බලනවා විනාඩි 45 පැයක් ඕක ඉච්චර දෙයක් නෙමෙයි නේද. ඉතින් නැවත මගේ ප්‍රශ්නෙට ආවම ඔන්න දැන් හරි අමාරු. කළුවර ඉන්න ගමන් මතක් වෙනවා දැන් ලයිට් ආවම ෆෑන් එක සිසිලස සින්දුවක මතක් වුණා සිසිල් සුලන් රැල්ලේ කියලා. කොහොම හරි මේ සියලුම දේ මේ මම කියන සෙල්ෆ් ඉමේජ් එක නිසා. ඉතින් මේ මෝහය තියෙන තැන ලෝභය ද්වේෂය තියෙනවා. දැන් මේ මම කියන එක දකින්න පුළුවන් නම් එතනදී ඒ ශරීරයට පොඩි අපහසුතාවයක් එනකොට එතන තියෙන අකමැත්ත ඒකට අපි ද්වේෂය කියලා කියන්නේ. මේ ද්වේෂය කොහොම මිනිස්සු හිතන්නේ මේ මිනී මරන තරම් ලොකු ප්‍රශ්නයක් කියලා. එහෙම නෙමෙයි. ඉතින් අකමැත්තර කියන්නේ ද්වේෂය කියන එක. ඒක ඊටාම චූටි අකමැත්තක් වෙන්න පුළුවන්. ඒ ද්වේෂය. ඒ ද්වේෂය එන්නේ මේ මෝහය නිසා. මම කියන self image නිසා. එතකොට ඒක කාසියක දෙපැත්ත වගේ. අකමැත්ත තියෙන තැන කැමැත්ත තියෙනවා. ඇයි? අකමැත්ත තියෙන තැන යටහිතෙන් ලොකු desire එකක් තියෙනවා. current එනවා නම් හොඳයි. ෆෑන් එක ඔන් වෙනවා නම් හොඳයි. අන්න එතන ආසාව තියෙනවා. ඉතින් ලෝභය ද්වේෂය කියන්නේ දෙපැත්ත එක. කාසිය දෙපැත්ත. කාසිය තමයි මෝහය. මෝහය කියන කාසිය දෙපැත්ත ලෝභය සහ ද්වේෂය. ඉතින් ඔය ටික බලන්න පුළුවන් නම් ඔය ටික තමයි ඉතින් මේ මුළු ජීවිත කාලෙම වෙන්නේ. නැගිටලා ඉඳන් ආයෙනි දින කම්ම. ඒ ඔක අපි බලන්න පුළුවන්. ඒක ටික ටික බලනකොට තමයි ඒක ඇති දෙයක් නෑ කියලා ටික ටික ඒක අතෑරෙන්නේ. මේක අතෑරින්න බෑ. මේක දැකලා දවසක තේරෙයි අනේ අම්මපා මේ වගේ දෙයකටද මේ මෙච්චර මං දැඟලුවේ කියලා. ඔබ ඒකොට ටික ටික අතෑරෙන්න. ඉතින් ඒ දවස එනකන් අපි මේක අපි මම බලමු. මම දකින්න. ඉතින් එහෙමනම් හැම දිනාටම පෙරවන් සරණයි.